ඉන්දියන් රසට මංචි කොමේ අන්‍ය අයිබෝන් අදත් අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ්බඩවිට ඉතින් ඔගොල්ලෝ හැමෝම අවධානයෙන් හිටපු 2021 T20 ලෝක කලාන ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය ඔන්න ඩුබායි නුවරදී ඊයේ රාත්‍රියේදී අවසන් වුණා අවසන් උනේ ඕස්ට්‍රේලියාවට තවත් ලෝක T20 ලෝක ක්‍රිකට් කිරුළ නැත්නම් ICC ලෝක ක්‍රිකට් කිරුළ ඔවුන්ට දිනා දෙමින් ඉතින් මේ තරඟයේ ප්‍රතිඵලය ගැන සහ මේ සමස්ත තරඟාවලිය ක්‍රියාත්මක වුණු ආකාරය ගැන පොඩි කෙටියෙන් කතා කරන්න අද අපිත් එක්ක වැඩසටහනට එකතු වෙනවා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වගේම විස්තරක විචාරකයෙක් විදිහට වැඩ කටයුතු කරන පර්විස් මහරුෆ් ආයිබෝන් පර්විස් ආයිබෝන් සචින් මහරුෆ් අපි නොහිතපු විදිහ ෆයිනල් එකක් තමයි ඊයේ අපිට දැක බලා ගන්නට පුළුවන් වුණේ විශේෂයෙන් කවුරුත් හිතුවේ නැහැ මුලින්ම නව ශ්‍රීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව ෆයිනල් එකට එයි කියලා ඒක අංක එක අවසානයේදී කවුරුත් හිතපු නැති විදිහට ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ඊයේ කාසිය වාසිය ජයග්‍රහණය කරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන් මුලින් පන්දු යවන්න තමයි තීරණය කළේ ඉතින් නව ශ්‍රීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ලකුණු 172ක් ලබා ගත්ත කඩු 4ක් දැවි කේන් විලියම්සන් ලකුණු 85ක් ලබා ගත්තා ඒ හැරෙන්නට අනිත් පිටකරුවන්ට ඔවුන්ගේ සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කඩු පන්දු යැවීමේදී ජොස් හෙසල්වුඩ් පන්දු වාර 4 ක්‍රියාත්මක කරා කඩලු 3ක් දවාගෙන ලකුණු 16කට ඉතින් වැඩිම අවධානය යොමු වුණේ මිචෙල් ස්ටාර්ගේ පන්දු වාර 4 ඔහුගේ පන්දු වාර 4ට ලකුණු 60ක් ඔහුගේ නුදුර ගන්න සමත් වුණ නව ශ්‍රීලන්ත පිටිකරුවන් පිළිතුරු ඉනිම දියත් කරපු ඕස්ට්‍රේලියාව පන්දු වාර 18කුත් පන්දු 5ක් අවසානයේ කඩලු 2ක් දැවි ලකුණු 173 ලබා ගත්තා මිච් මාෂ් මිචෙල් මාෂ් ලකුණු 77ක් ලබා ගන්නවා නොදැවි එවැගේම මැක්ස්වෙල් සහ වෝන අනිත් අන්තෙන් සාර්ථක වෙනවා ඕන අර්ධ ශතකයක් ලබාගෙන තරඟාවලියේ වීරයා බවට පත් වෙනවා. ඉතින් මහරුෆ් මේ තරඟාවලිය සහ අවසන් මහා තරඟයේ ප්‍රතිඵලය ගැන ඔබට මොකද හිතෙන්නේ? මම තරඟාවලිය ගත්තොත් එම ඉතා හොඳ තරඟාවලියක් ඒ වගේම ක්ලෝස්ලි කොන්ටෙස්ටඩ් තරඟ තිබ්බා ළඟ ළඟ ගිය තරඟ තිබ්බා. ඉතින් ඇන්ඩයි මුලින් හොඳට පටන් ගත්තේ නැතත් මම හොඳින් අවසන් කරා. ඊපස්සේ ඒ වගේ තමයි නවසීලන්තය කණ්ඩායමත් පකිස්තානය සමග පරාජය වුණාට පස්සේ දිගින් දිගටම හොඳට කරන්න පටන් හොඳට පටන් අරන් දිගටම කන්සිස්ටන්ට්ලි ටීම් එක වශයෙන් ක්‍රීඩා කළා ලොකු ස්ථානයක් කරා. ඉතින් මම හිතන්නේ හැම තරඟයක් වගේම ලොකු ස්ථානයක් හැම තරඟයක් නෙමෙයි ගොඩක් තරඟ වගේ දෙවෙනිට බැට් කරන සණ්ඩායමට පොඩි සාහනයක් තිබා විශේෂයෙන් රාත්‍රී තරඟ පින්නත් එක්ක. ඉතින් මම හිතන්නේ ඊයේ පොඩ්ඩක් බලපාන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කන්න අපි එක එක ක්‍රීඩකයෝ අරන් බැලුවොත් මම හිතන්නේ ගොඩක් අත්දැකීම් තියෙන කණ්ඩායමක් කාලය තිස්සේ එකට සෙල්ලම් කරන කණ්ඩායමක්. ඉතින් මම හිතන්නේ ඔවුන් ඩිසර්විංලි වින් දෙන්නා කියලා කියන්න පුළුවන්. නව ශ්‍රීලන්ත කණ්ඩායමත් මම හිතන්නේ ෆස්ට් රවුන්ඩ් එකෙත් සහ සෙමි ෆයිනල් එකෙත් හොඳ ක්‍රීඩම් කරා. නමුත් මේ ෆයිනල් එකේදී මම හිතන්නේ හිතුව තරම් හොඳේ නැහැ කියලා කිව්වොත් මම නිවැරදි. මම හිතන්නේ කේන් විලියම්සන් ගැන ඉනිම ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මම හිතුවේ නැහැ මුලට ගහපු බැට් කරපු විදියට 140ක්වත් ගහන එකක් නැහැ කියලා. ඒත් ඔහුගේ ප්‍රතිආරම්භය අගය කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ පරිදින්න එක හේතුවක් නව ශ්‍රීලන්ත කණ්ඩායම විශේෂයෙන් දඟපන්දියවුණු දෙන්න මිචෙල් සැට්නස් සහ ඉස්සෝදි ඊ ඕවර 6කට ලකුණු 63ක් ගිහලා තිබ්බ කඩුලක්වත් නොදැවි. ඉතින් මිචෙල් ස්ටාර්ක් ගැන අපි කතා කිව්වා සචින් ඕවර 4ට 60ක් කියලා. ඊටත් වඩා දරුණු ලෙස තරඟයට බලපෑවේ මම හිතන්නේ දඟපන්දු යන දෙන්නාගේ පන්දු යැවීම ඕවර 6ට 63. මම හිතන්නේ සෑහෙන ලොකුයි විශේෂයෙන් ඉස්සෝදි ගැන ඔවුන්ගේ ස්ට්‍රයික් බෝල කෙනෙක්. ඉතින් ඔහුට ගොඩක් ලූස් බෝල දැම්මා. ඒ වගේ මිචෙල් සැන්නදී ගොඩක් ලූස් බෝල දැම්මා. ඉතින් ලොකු තරඟ සෙල්ලම් කරනකොට ලොකු ප්ලේයර්ලා පර්ෆෝම් කරන්න ඕනේ. ඒක තමයි හරි විදිය. සාමාන්‍යයෙන් අන්ඩර් ප්‍රෙෂර් ෆීඩ්නේ වැඩි වෙනකොට ලොකු ප්ලේයර්ලා තමයි පර්ෆෝම් කර අපි දැක්ක කේන් විලියම්සන්ගේ. ඒ වගේම ඔස්ට්‍රේලියාවල ඩේවිඩ් වෝනගේ. ඉතින් මම හිතන්නේ නව ශ්‍රීලන්තයට පරදින ලොකු ඒක කියලා මට කියන්න පුළුවන්. ඔව් ඉතින් මේ අවසන් මහා තරඟය ලෝක කුසලාන T20 ලෝක කුසලාන ඉතිහාසයේ 7 වෙනි අවසන් මහා තරඟය. ඉතින් මේ අවසන් මහා තරඟයේදී වාර්තා කිහිපයක්ම බිඳ වැටුණා. විශේෂයෙන් අවසන් ලෝක කුසලාන T20 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරඟයේ කණ්ඩායමක් ලබා ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය තමයි නිව්සීලන්ත ලබා ගත්තේ. ඒ ලකුණු ප්‍රමාණය තමයි ඔස්ට්‍රේලියාව හඹාගොස් ජයග්‍රහණය කරේ. ඒ වගේම වේගවත් අර්ධ ශතකය ෆයිනල් එකක T20 ෆයිනල් එකක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව බිඳ හෙලන්නට සමත් වුණා කේන් විලියම්සන් පන්දු 32කදී මේ අර්ධ ශතකය ලබා ගත්තා. ඉන් පස්සේ මිචෙල් මාෂ් පන්දු 31කදී ඒ අර්ධ ශතකයේ වාර්තාව වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව නැවතත් ඔහු සතු කරගන්නට සමත් වුණා. ඊට පස්සේ
වර්ල්කප් T20 හිස්ටරියේ අවසන් මහා තරගයක K2 ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තාව කේන් විලියම්සන් සමකලා මීට පෙර ඔහු ඒ වාර්තාව සමකලයේ 2016 මාලන් සමුවෙල්ස් ලබාගත් ලකුණු 85 වාර්තාවයි ඒ වගේම කුමා සංගක්කාරගේ වාර්තාවක් විඳහෙළමින් නායකෙක් වර්ල්ඩ් T20 ෆයිනල් එක නායකෙක් ලබාගත් වැඩිම පුත්තිලික ලකුණු ප්‍රමාණය වාර්තාව ඔහු සතු කරගන්නට කේන් විලියම්සන් සමත් වුණා ඉතින් මේ වගේ වාර්තා කිහිපයක් බිඳ වැටුණා නමුත් ඕස්ට්‍රේලියාව අපි දන්නවා වර්ල්ඩ් කප් ෆයිනල්ස් වල ලේසියෙන් පරාජය වෙන කණ්ඩායමක් නෙමෙයි මොකද ඔවුන් දැන් වර්ල්ඩ් කප් ෆයිනල්ස් 1 day T20 එකතුව 9ක් ෆයිනල්ස් ඇවිල්ලා තියෙනවා 7ක් ජයග්‍රහණය කරලා තියෙනවා පරාදෙලා තියෙන්නේ ෆයිනල්ස් දෙකක් විතරයි මාරුෆ් මේ ඕස්ට්‍රේලියාව වර්ල්ඩ් කප් ෆයිනල් වල කියන්නේ මොකද්ද ඔවුන්ගේ තියෙන රහස දැන් අපි ගත්තොත් මේ පාර ඒගොල්ලෝ ෆයිනල් එකට එනවා කියලා ලොකු විශ්වාසයක් කාගෙවත් තිබෙන්නේ නැහැ ඔයගොල්ලෝ T20 රැන්කින්ග්ස් වල 6 නිව්සීලන්ත කියන්නේ 4 ඇවිල්ලා ජයග්‍රහණය කරයි කියලා කවුරුත් හිතුවේ නැහැ මේ බිග් මැචස් වල නැත්නම් ෆයිනල් මැචස් වල මොකද්ද මේ ඕස්ට්‍රේලියාවේ තියෙන රහස මේ ලොකු ට්‍රෝෆීස් ජයග්‍රහණය කරා ඔයගොල්ලන්ගේ රටේ දෙයක් තියෙනවා මං පුදුම විදියට ආස කරන මං කතා කරන්නේ තේ ගැන නම් නෙවෙයි ලංකා ටයිල්ස් ඔබටම නිමවුණු ලොව දිනු නිමවුම් මුලින්ම කියන්න ඕනේ ශ්‍රේණිගත කිරීම ඇවිල්ලා මම හිතන විදියට ශ්‍රේණිගත කිරීම නම්බරයක් පමණයි කවුද 1 2 4 නම් තරඟාවලියකට ආවම හොඳට ක්‍රීඩා කරලා කන්සිස්ටන්ට්ලි පර්ෆෝම් කරන කණ්ඩායම සමහර නම්බර 8 ඉන්න කණ්ඩායම පුළුවන් ඉතින් ශ්‍රේණිගත කිරීම මම අස කරන්නේ නැහැ ඒකත් ඒක පාස් එකේ තියෙන දෙයක් ප්‍රසන්ට් එකේ වටින්නේ ටීම් එකක් වශයෙන් ක්‍රීඩකයෝ එකට එකතු වෙලා සෙල්ලම් කරනේ තමයි ගොඩක් දුරට බලපාන. ඉතින් මම හිතන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම රහසක් කියලා කියන්න අමාරුයි බට් මම දකින දෙයක් තමයි උන්ගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ. ඉතින් ගොඩක් ලොකු තරඟ සෙල්ලම් කරලා තියෙන ලෝකෙ වටේ ලීග්ස් වලට ගිහිල්ලා චැම්පියන්ෂිප් දිනලා ඒ වගේම කණ්ඩායම වශයෙන් කාලයක් තිස්සේ එකට සෙල්ලම් කරන එක තමයි මම දකින විදිහේ රහසක්. ඉතින් මම මුලින් කිව්වා වගේ එකිනෙක අරන් බැලුවොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩකයෝ දැන් උඩක ඉන්නවා මම හිතන්නේ අත්දැකීම් පැත්තෙමුත් ඒ වගේම පර්ෆෝමන්ස් අතින් බැලුවොත් ඉතින් මම හිතන්නේ ඩිසර්වින්ග්ලි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා කියලා ආයෙත් කියන්න පුළුවන්. ඔව් ඒ වගේම මේ තරඟාවලිය පුරාවට ඕස්ට්‍රේලියාව එක් තරඟයකදී හැරෙන්නට අනිත් සෑම තරඟයකදීම කාසි වාසිය ජයග්‍රහණය කළා. ඉතින් මේ තරඟාවලිය පුරාවටම වාසිය නැත්තම් වාසනාව ඔවුන්ගේ අතේ තමයි තිබ්බේ. එංගලන්ත තරඟයේ විතරයි ඔවුන් ටොස් එක පෙරදුනේ. ඉතින් ඒ අරගෙන බැලුවම අනිත් පැත්තේ නිව්සීලන්ත අරගෙන බැලුවම නිව්සීලන්ත මේ පිට අවසන් මහා තරඟ වර්ල්ඩ් T20 නැත්නම් ICC of world cup matches වල ෆයිනල් ආපු තුන්වෙනි අවස්ථාව 2015 ඕස්ට්‍රේලියාව එක්කම ෆයිනල් ආවා වන් ඩේ වර්ල්ඩ් කප් එකේ 2019 ආයි ඔවුන් ආවා වන් ඩේ වර්ල්ඩ් කප් ෆයිනල් එකක ඉංග්ලන්ඩ් එක්ක ඊපස්සේ වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල් එකේ ලොන් ජයග්‍රහණය කරා මේ පාර 2021 T20 වර්ල්ඩ් කප් ෆයිනල් එකේ ආයි ඔවුන්ට පරාජයට පත් වෙන්න වුණා විශේෂයෙන්ම මේ කණ්ඩායම් දෙකම මූලික වටේ දෙවනි ස්ථානය දිනාගෙන තමයි අවසන් පූර්ව තරඟ වටයට ආවේ. ඉතින් ඔවුන් අන්තිමට පකිස්තානය සහ එංගලන්තය පරාජය කරලා තමයි අවසන් මහා තරඟයට ආවේ. ඕස්ට්‍රේලියාව මාරු පොතනද ඒගොල්ලෝ මේ මොමන්ටම් එක එකපාරට ලොකු තැනකින් තියාගත්තේ විශේෂයෙන් පාකිස්තානු වගේ කණ්ඩායමක් පරාජය කිරීමද ඔවුන්ගේ මේ ෆයිනල් එකට එන්න ෆයිනල් එකට ඇවිල්ලා ජයග්‍රහණය කරන්න හොඳ මොමන්ටම් එකකට සෙට් වෙන්න හේතු වුණේ. මම හිතන්නේ එංගලන්තයේ තරඟය හැර කණ්ඩායම් තරඟ ඔක්කොම මම හිතන්නේ හොඳටම සෙල්ලම් කරා. ඉතින් ඕන තරඟාවලියක තරඟයක් වැඩිමොත් දෙකක් කණ්ඩායමක් වරදින්න පුළුවන් හරියට සෙල්ලම් කරන්න නැතුව ඉතින් වැදගත් වන්නේ ඒ තරඟේ අමතක කරලා ඊළඟ තරඟයට කොහොමද කම්බැක් එකක් දෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මම මුලින් කිව්වා වගේ අත්දැකීම් තමයි වටින්නේ මේ වගේ තරඟාවලියකට එනකොට විශේෂයෙන් වැටිච්ච තැනකින් ආය උඩට ඇවිල්ලා ආය පර්ෆෝම් කරන විදිය. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හරිම හොඳ කණ්ඩායමක් හැමතිම්ම පන්දු යවන්නෝ පිටිකරුවෝ පන්දු මේ රකින්නන් බ්‍රිලියන් ෆීල්ඩර්ස්ලා මම හිතන්නේ සෑහෙන හොඳ දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔවුන් ඩිසර්වින් එකේ ටීම් එක බවට පත් වුණා මේ ලොකු ස්ථානයේ. ඔව් මාරුෆ ඒ වගේම දැන් අපි අරගෙන බැලුවොත් මිෂෙල් මාෂ් කියන ක්‍රීඩකයා ඔවුන්ට කියන්නේ අපි හිතුව විදිහට කියන්නේ බිග් මැච් විනර් කෙනෙක් නෙමෙයි අපි හිතන් හිටියේ පින්ච් වෝනර් ඒ වගේම මැක්සෙල් මේ වගේ ක්‍රීඩකයෝ තමයි ඔවුන්ගේ නම් අතර ගොඩක් ඉදිරියේ ඉන්නේ. මිෂෙල් මාෂ් දියත් කරපු ඉනිම ඔහු ෆස්ට් බෝල් එකේම හයක් ගහලා තමයි ඔහුගේ මේ ඉනිංගයේ පටන් ගත්තේ. ඔහුගේ කන්ෆිඩන්ස් එක කොයි වගේද ඒ වගේම වෝන සහ මිෂෙල් මාෂ් ඒ ගොඩනගපු පාර්ට්නර්ෂිප් එක කොයි වගේ වැදගත් වුණාද ඔස්ට්‍රේලියාවට?
මංගිතන්නේ මිචෙල් මාෂ්ගේ ඉනිම ගොඩක් කතා කළ යුතු ප්‍රශංසා කළ යුතු ඉක්මක් මං හිතන්නේ බ්‍රූටල් හිටින් කියලා කියන්න පුළුවන් බැට් කරපු විදිහට මං හිතන්නේ හොඳ ක්‍රිකටින් ෂොට්ස් එලි ගහන එක එළියටම ගාලා හරි පවර්ෆුල් බැටින් ඒ වගේම ඩේවිඩ් වෝනර් මං හිතන්නේ පෞගේ මාස ගානේ IPL එකේ ඩ්‍රොප් වෙලා එක හොඳ මානසික ස්ථානයක නෙමෙයි ඉතින් ඒ වගේ ස්ථානයකට ඇවිල්ලා ලෝකු ස්ථාන තරගාවලියක් තරගේ වීරය යනවා කියන්නේ සෑහෙන දුරක් කියලා. එතන ඒකෙන් පේනවා මං ආයි කියන එක තමයි එක්ස්පීරියන්ස් එකයි එක්ස්පීරියන්ස් එක කොච්චර උද්දයක්ද කිව්වොත් ඩේවිඩ් වෝනර් ග්‍රේඩ් එකේ කොච්චර වැටලා ඉඳලා එළිම තරගාවලියක වීරය වෙන එක. ඉතින් මං හිතන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට ගොඩක් ප්‍රශංසා කළ යුතුයි විශේෂයෙන් ඔය සෙල්ලම් කරපු විදිය අන්තිම තරගවල. බොහොමත්ම ස්තුතියි මහරුෆ් අපිත් එක්ක එකතු වෙලා මේ ඔබේ වටිනා අදහස එකතු කරගත්තට. ඉතින් දැන් ලබන අවුරුද්දේ T20 World Cup එක තියෙන ඔස්ට්‍රේලියාවේ ඔවුන් සත්කාරකත්වයට යන්නේ defending champs විදියට. ඉතින් අපිට ලබන අවුරුද්දේත් ලොකු හොඳ තරගාවලියක් බලා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඊළඟ තරගාවලියට එනකොට හොඳ අත්දැකීම් බහුල තරුණ කණ්ඩායමක් විදියට එයි කියලා අපි විශ්වාස කරනවා. කොහොමත් මිස්තුරි මහරුෆ් අපි ඔබව ඉදිරියේදීත් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙනවා මේ වගේම තවත් චැට් එකක්. ඔව් මම හිතන්නේ ලබන අවුරුද්දේ World Cup එනකොට අපේ කණ්ඩායමත් දිගටම මේ සෙල්ලම් කරපු කට්ටියම ආයි දිගටම අවුරුදු මාස 11ක් වෙන කාලයක් තියෙන හරි වැදගත් වෙන්නේ කන්ටිනියුටි එක. ඉතින් මේ යාන්ත්‍රණ ක්‍රීඩක යන්න පුළුවන් තරම් එක්ස්පීරියන්ස් එක එක්ස්පෝෂර් එකයි දෙන්න ඕනේ වැඩි වැඩියෙන් සෙල්ලම් කරන එකට සෙල්ලම් කරන තරමට තමයි එකිනෙකාගේ තියෙන අන්‍යෝන්‍ය අවබෝධතාවය වැඩි වෙන්නේ. ඒක එක හේතුවක් වශයෙන් කණ්ඩායම ජයග්‍රහණය කරන ඉතින් අපිට හොඳ පාඩමක් ඒක. අපි ඒකෙන් දෙයක් අරගෙන මං හිතන්නේ ලබන අවුරුද්දේ World Cup එකට බිල්ඩ් අප් වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ group 1 එක අපිට ආයෙ ගහන්න එනවා qualifying round එක. ඉතින් වැදගත් වෙන්නේ බිල්ඩ් අප් කරලා එතනට ගිහිල්ලා මම හිතන ආයෙ මුලින්ම පටන් ගන්න ඉන්න තමයි. ඉතින් නැවතත් සතුරුයි එක තුනක් ගැන සචින්. නැවතත් සම්මතුරු. Thank you. ඔව් එහෙනම් අදට නියමිත අපි ක්‍රිකට් chat එක අවසන් කරා. ඉතින් මාසයකට වැඩි කාලයක් ඕමානයේ සහ එක්සත් අරාබි එමිරාජයේ පැවැත්ච්ච ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලී තොරතුරු අපේ දමිත් වීරසිංහ ක්‍රිකට් කළමනාකරු දුබායි නුවර ඒ වගේම අබුඩාබි සහ සාජාවල ඉඳන් තොරතුරු ඕගලන්ට අරගෙන ආවා. ඉතින් මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු World Cup එකේ අවසානය ඊයේ සතියට වන් වුණා. ඉතින් thepavare.com අපි මේ අරගෙන ආපු chat series එකට తాවකාලික නැවතුමක් දෙනවා. ඉතින් හැබැයි ක්‍රිකට් තොරතුරු දැන් ඉදිරියේදී පැවැත්වෙනවා වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක, IPL එක තියෙනවා, ඩොමෙස්ටික් LPL එක තියෙනවා, ඒ වගේම ඩොමෙස්ටික් ක්‍රිකට් තරඟ තියෙනවා. මේ ඔක්කොගේම තොරතුරු ඔයගලන්ට අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ පණිවිඩයක් දෙන ගමන් අදට අපි සමු ගන්නවා. ඔබට ඔබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපේ කොල්ලන්ට ලංකාවේ අපේ ජාතික පැතුම් මේ කරන ඩයලොග් මිනිත්තුෙන් මිනිත්තුව වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසැණින් ඔබ වෙතට The Papare Sports News Alerts හරක් වෙලා පරාදුණු වෙන්න අතුම රෙජිස්ටර් වෙන්න The Papare කියලා ටයිප් කරලා 676 රෙවන්න මාසෙටම රුපියල් 30යි කුන්දේසි සහිතයි.